අපි පංචමහා රාජයෝග පිළිබඳව වීඩියෝ පහක් මේ වෙනකොට පාඨකයන්ගේ දැනගැනීම පිණිස වීඩියෝ මේ YouTube එකට මුදා හැරියා. අද කියන්න යන්නේ ඔබේ කේන්දරයේ මහා ධන යෝගනෝ පරිවර්තන යෝග තියෙනවද කියලා. මේ පරිවර්තන යෝග කියන්නේ මහා ධන යෝග වලට. මේ පරිවර්තන යෝග කියන්නේ සාමාන්‍ය මහා පරිවර්තන යෝග 20-25ක් වගේ තමයි තියෙන්නේ. ඒක කොටස් තුනකට බෙදනවා. මහා පරිවර්තන යෝග, මධ්‍යම පරිවර්තන යෝග, දීන යෝග කියලා. පරිවර්තන යෝගයක් වුණත් වැඩක් නැහැ. සාමාන්‍යයෙන් දුෂ්ට ස්ථානාධිපතියන් අතර පරිවර්තන යෝග වලින් වැඩක් නැහැ. දුෂ්ට ස්ථාන කියන්නේ විශේෂයෙන් 6-8-12. විපරිත රාජයෝග හැදෙන ස්ථාන වලට සම්බන්ධ වෙන්නේ 6-8-12. අන්න ඒවයි පරිවර්තන යෝග සුභඵල දෙන්නේ නැහැ. මේ පරිවර්තන යෝග ගැන කතා කරනකොට අංක එකේ පරිවර්තන යෝගයක් තිබ්බ කෙනෙක් තමයි ලංකාවේ හිටපු හොඳම බෝසත්කම වෙන උපාලි විජේවර්ධන මෙතිතුමා. එතුමා මීන ලග්නයෙන් උපන් කෙනෙක්. එතුමාගේ කේන්දරේ ලග්නාධිපතියයි අයස්ථානයේ කියන්නේ කුලස්චන්නාධිපතියයි පරිවර්තන යෝගයක් තිබ්බ. පරිවර්තන යෝගී කියන්නේ ග්‍රහයෝ දෙන්නේ තමන්ගේ ගෙවල් දෙක මාරු කරගෙන ඉන්නවා වගේ වැඩක්. අපි මිනිස්සු දෙන්නේ අපි කියමු නිමල්ගේ ගෙදර සුනිල් ඉන්නා, සුනිල්ගේ ගෙදර නිමල් ඉන්නවා. මෙන්න මේ වගේ ග්‍රහයෝ තමන්ගේ රාශි දෙක මාරු කරගෙන, හෝමාරු කරගෙන තැන්පත් වීම තුළින් තමයි මේ මහා ධන යෝග ඇති වෙන්නේ. අපි මම අවුරුදු 39 මෙතන ගොඩාක් ව්‍යාපාරික ශිෂ්‍ය දෙවන්තියගේ කේන්ද්‍ර බලලා තියෙනවා. බැලින්නම් තියෙන්නේ රාජයෝග නෙවෙයි, ධන යෝග, පරිවර්තන යෝග. ප්‍රබල පරිවර්තන යෝගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාර ශිෂ්‍යය ජය කෙහෙලින්නම්න්න පුළුවන්කම ඇති වෙනවා. ඒකයි මම උපාලි විජේවර්ධනගේ නිදසුනෙන්ම දුන්නේ. එංගලන්තයේ අශෝකවා මිලට ගත්ත කැන්ඩොස් කියන නාමයේ ජාත්‍යන්තරට ගෙන ගියා, ලංකාවට කීර්ති නාමයක් ගෙන දුන්නු කෙනෙක්. ඉතින් මහා පරිවර්තන යෝගවල විශේෂයෙන් ඔබේ කේන්දරයේ ඒකාධිපතියයි දෙකාධිපතියයි, ඒකාධිපතියයි 11ධිපතියයි, දෙකාධිපතියයි 11ධිපතියයි, දෙකාධිපතියයි 4ධිපතියයි, දෙකාධිපතියයි 5ධිපතියයි, දෙකාධිපතියයි 7ධිපතියයි, දෙකාධිපතියයි 9ධිපතියයි, දෙකාධිපතියයි 10ධිපතියයි, දෙකාධිපතියයි 11ධිපතියයි. ඊට පස්සේ 11ධිපතියයි දෙකාධිපතියයි, 11ධිපතියයි 4ධිපතියයි, 11ධිපතියයි 5ධිපතියයි, 11ධිපතියයි 7ධිපතියයි, 11ධිපතියයි 10ධිපතියයි, 11ධිපතියයි 9ධිපතියයි, 9ධිපතියයි 10ධිපතියයි. මේ අනාදි වශයෙන් පරිවර්තන යෝගයක නියලලා ඉන්නවනම් ඔබේ කේන්දරෙත් මහා ධන යෝග තියෙනවා. තියෙන විතරක් නෙවෙයි, ඒ පරිවර්තන යෝගයට අදාළ ග්‍රහයාගේ මහා දසාව ලැබනකොට යෝගකාරක ග්‍රහයෙක් වුණොත් අනිවාර්යයෙන්ම ඔබට ධනය අතින් ඉහළ තත්ත්වයකට ළඟා වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ පරිවර්තන යෝග තිබ්බම සුභ ග්‍රහයෝ අතර ඇතිවන පරිවර්තන යෝග වඩා සුභඵල දෙනවා. සුභ ග්‍රහයෝ කියන්නේ බුද, ගුරු, සිකුරු, පුරපස, චන්ද්‍රයා. අන්න ඒක තේරුම් ගන්න. ඔබට මේෂ, උසුම, මිතුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියලා රාශි චක්‍රය ගණින්න ඉගෙන ගත්තම ඔබටත් පුළුවන් මේ පරිවර්තන යෝග ඔබේ කේන්දරේ තියෙනවද කියලා. එවැනි අයට හරියන්නේ ධනය අතින් ව්‍යාපාර ශේෂ්ත්‍රය ජය ගන්න තමයි ඒ අය ප්‍රතිලා තින. අපි දැනට ව්‍යාපාර ශේෂයේ මිලියන පතියන්ගේ කේන්දර අපි බලලා තියෙනවා. ඒවැ තියෙන පරිවර්තනය කොහේ නම් ඔබටත් මේ ධන යෝග බලා ගන්න පුළුවන් අද ඉඳලා. තෙරුවන් සරණයි.